ජයගමු ශ්‍රී ලංකා ජූනි 28 සහ 29 මඩකලපුව හින්දු විද්‍යාලයේ ක්‍රීඩාංගණයේදී ජනාධිපතිවරණය නොපවත්වා තමන්ගේ දුරකාලයේ තව පොඩ්ඩක් ඇදගන්න උදාරණ උත්සාහයකුත් තියෙනවා. දැන් අධිකරණ පද්ධතියට යම් කිසි බලපෑම් කරනවා, ශ්‍රේෂ්ඨාධිකරණයේ තියෙන තත්වයන්ට බලපෑම් කරනවා. ඒතර පාර්ලිමේන්තුවයි ශ්‍රේෂ්ඨාධිකරණය, ඒ කියන්නේ අධිකරණයයි ව්‍යවස්ථාදායකයයි අතර ගැටීම් ඇති වෙන තත්ත්වයක් පෙන්නුම් කරනවා. ඒකේ ලාභය සමාණ්ඩ විදායකය ලබා ගන්නවා. ඒ වගේ හිතෙන්න පුළුවන්. හැබැයි ශ්‍රේෂ්ඨාධිකරණයේ ඊයේ වැදගත් ප්‍රකාශයක් කරනවා. ඒක ඉතා වැදගත්. ඒ කියන්නේ මොකද, ශ්‍රේෂ්ඨාධිකරණය කියනවා ජනාධිපති පාලනය හෝ ව්‍යවස්ථාව අත්හිට වීම හෝ අපේ අරමුණ නෙවෙයි. අපිට රට පාලනය කිරීමේ අරමුණක් නැහැ. ශ්‍රේෂ්ඨාධිකරණය පැහැදිලිව කියනවා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරන් පත් කිරීමට එරෙහිව දුන් නියෝගයට අදාළ පෙත්සම ජුලි 25 විභාග කරනවා. ජනාධිපතිවරයා පාලනය කිරීම හරි ව්‍යවස්ථාව අත්හිට වීම හරි ශ්‍රේෂ්ඨාධිකරණයේ අරමුණ නොවේ. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරන් වන්නේ ස්තුරේ රාජා, ශිරාන් ගුණරත්න, එන්.එම්. නවාස් යන විනිසුරු මඩුල්ල හමුවේ තමයි මේ පෙත්සම කැඳවේ. ඒ අවස්ථාවේදී ඔවුන් පැහැදිලිව ප්‍රකාශ කරනවා පාර්ශ්ව කිහිපයක් මේ පෙත්සම ගොනු කළ තිබුණා. ඒ අවස්ථාවේදී නියෝගය නිකුත් කරේ ඉදිරිපත් වෙච්ච කරුණු මැනමින් සලකා බලලා තමයි මේ විදිහට. ඉතින් දඹර අමිල හිමියන්, ඒ වගේ මහාචාර්ය මහින් මෙන්ඩිස් මහතා ගොනු කළ තිබුණ අතරමැදි පෙත්සම් ඒ සලකා බැලීමත් සිදු වුණා. මේ පෙත්සම් අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී අදාළ නියෝගය වෙනස් කිරීමට හෝ ඉවත් කිරීමට කිසිදු පාර්ශ්වයක් විරුද්ධ නොවන බව පාර්ශ්ව කරුවන් වෙනුවෙන් පෙනී සිටි නීති චරු අධිකරණය හැම කිව්වා. ඉතින් ඒ අවස්ථාවේ තමයි මේ කරුණු සලකා බලලා ඉවරලා විනිසුරු මඩුල්ල මේ පෙත්සම් විභාගයේ ජූලි 25 කැඳවනවා කියලා සඳහන් කළේ. ඉතින් අගවිනිසුරුවරයා හැර සෙසු විනිසුරුන්ගේ දුර සඳහා නම් නිර්දේශ කිරීම වළක්වලා ජනාධිපතිවරයා වෙත පහුගිය අප්‍රේල් 30 වෙනිදා මේ අතුරු නියෝගය නිකුත් කරලා තිබුණා. අතරමැදි පෙත්සම් කාර්ෂ පාරව කාර්ෂවය ඔබතුමා ඔයගොල්ලෝ මං හිතන්නේ දන්නවා. ඉතින් මේකත් එක්ක මේක ජනාධිපතිවරයා පාලනය කිරීම ව්‍යවස්ථාව අත්හිට වීම මේ අධිකරණයේ අවස්ථාවක් අවශ්‍යතාවයක් නෙමෙයි එහෙම කියලා විනිසුරු මණ්ඩල පැහැදිලි කරා. මේක ඇත්තටම මේ ප්‍රකාශයත් එක්ක යම් කිසි මතයක් සමාජගත වෙනවා. ශ්‍රේෂ්ඨාධිකරණයට ඔය කියන ඒවා කරන්න උවමනාවක් නැහැ. රට පාලනය කිරීම මොනවා? ඒතකොට ශ්‍රේෂ්ඨාධිකරණය කරන්නේ ඒගොල්ලන්ගේ තියෙන නීති රාමුවේ නීති ක්‍රියාත්මක කිරීම. එතකොට දැන් ජනාධිපතිවරයා සමයි මෙතනට මැද්දට පැනලා කියන්නේ නෑ, ඒගොල්ලෝ මෙහෙමයි මෙහෙමයි අපි කියන ඒවා කරන්න හැරි මොකක් කරේ කියන විදිය. ඒ හින්දා මේ ගැටීම පාලනය කරලා මේ තුන තැන් තුනක් මේ බලාධිකාරීන් තුනට සුවිශේෂී වූ අනන්‍ය වූ ඒගොල්ලන්ගේ බලාධිකාරීන් මත පිහිටා කටයුතු කිරීමට දීම තමයි රටට හොඳ වෙන්නේ. අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.